අයිබෝන් සත්‍ය નિවර්ධිව ප්‍රථමයෙන් ඔබටගෙන එන ස්වාධීන රූපවාහිනී රාත්‍රිය 9:30 ප්‍රධාන ප්‍රතිවිකාශයේ ආරම්භයයි මේ දවසන සුම්කල පුවත් සිරස්තල ප්‍රථමයෙන් මෙදිරිගිරිය ජනහද ළඟටම ගිය ජනපති ගමේ ප්‍රශ්න රසක් විසඳයි කොරෝනා පුකුරට අදත් 715ක් එක් වෙද්දී මරණ ලැයිස්තුවත් 256ක් වෙයි බස් සහන නොසලකා හරින ලීසින් සමාගම් වලට රාජ්‍ය ඇමති දිලුම්ගෙන් රතු එලියක් අවුරුදු 15කට පස්සේ පලස්තීනයේ මහමැතිවරණයක් සහ ජනපතිවරණයක් ඉබතේ ගමේ ගැටලු ගමටම ගිහිල්ලා විසඳන්න ජනාධිපතිතුමා ආරම්භ කරපු ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාවේ 6 වෙනි අද පැවැත්ුණා. ඒ මැදිරිගිරිය වෙඩිකච්චිය ගම්මානයේදී. ඕනිමේෂ. හැබැයි ජනාධිපතිතුමා වෙඩිකච්චිය ගමට ගියාම වෙනින් තැන්වලට වැඩිය වෙනස් ප්‍රශ්න කිහිපයක්ම විසඳන්න සිද්ධ වුණා. මොකද මේ ගමේ වන අලි ප්‍රශ්නේ වගේම ගොවීන්ට තවත් ලොකු ප්‍රශ්නක් වෙලා තිබුණා මුවන්ගේ ප්‍රශ්නේ. जनपति गम समग पिलिसंदर वेडसटहने हायवेन्न पोलुनर्व दिस्त्रिक्के मेदिरिगिरिय प्रादेशिक लेखम कोट्टाशे वेडिकच्च ग्रामलिलधारी वसमेदी आरंभ वुणा जनाधिपति गोटाबे राजपक्ष मेतितुमागे प्रधानत्वेन महावेली प्राथमिक विद्यालय सिसुवय तिरपात करनु अतर ईट अतुलत करगत सिसुन दोलस दिनाट त्याग प्रदान करीमद जनाधिपति तुमा अतिन सिदु वुणा इन्नतरुवय जनाधिपति तुमा गम समग पिलिसंदरट एक्कुए मुरगा कंद जलाशय इदिकिरीमेदी निवास हा देपल अहिमिवु मेदिरिगिरिय हा लंकापुर कोट्टाशवल पौल समगिपुर दर्शनपुर दाहंबेवहा पेरमडुयन गंबानहतरेही पदिन चिवसिरिनवा ओन तम गेटलु मेहिदी जनाधिपति गोटाबे राजपक्ष मेतितुमाट इदिरिपात कला අපේ රටේ 75ක් පමණ ජනතාව ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ග්‍රාමීයව ජීවත් වෙන ජනතාව විවිධ දුෂ්කරතා මැද්දේ ජීවත් වෙන්නේ. ඉතින් අපි මේ නගරයෙන් පිට ග්‍රාමීය අවශ්‍යතාවයන් සකස් කරලා දෙන්නට තමයි අපේ රජයේ විශේෂ ප්‍රතිපත්තියක් වන්නේ. අපේ ගමේ අලි මිනිස් ගැටුම තියෙනවා. අපිට ඒ මහරාත්‍රී පන්ති ඇරලා එහෙම ගමන් මාර්ග එනකොට මේ අලි මාරු වෙනවා පාරෙන් ඒ කොහේ ඉඳලා කොහාටද ওই විදුලිය පාරට විදුලිය දෙන්න කියලාද කියන්නේ නෑ මේ වීදි ලාම්පු අපිට ලබා දුන්නා නම් හරි අර අලි මාරු වෙන තැන් වලට හරි සර් මේ අනුමත සීමාවක් තියෙනවා දැන් අනුමත සීමාවත් ඉක්මවලා හයි කරලා තියෙනවා මට මෙහෙන් විදුලි ඉංජිනේරුතුමිය අනුමැතියක් දෙනවා නම් පළාත් සභාවේ අනුකම්පාවෙන් හරි ප්‍රතිපාදනය අරගෙන ඒ කාර්ය කරලා දෙන්න ඒ අර කියන හරි කොහේද මේ ආසනයේ තියෙන මේ මායින් ගම්මාන වල ඒ අලි ඉන්න හරියට හරි ලබා දෙන්න ප්‍රියත් ගන්න එක ජනාධිපතිතුමනේ මැදිරිගිරිය පටදාගේ රක්ෂිතේ මුවන් 2000ක් පමණ ඉන්නවා. ඒ මුව ගහණය වැඩිකම හේතුවෙන් ඔප්පු තියෙන කුඹුරු අක්කර 300කට දැඩි ලෙස හානි කරනවා. දීලා තියෙනවා කම්බි වැටක් ප්‍රමිතියෙන් තොරයි. ඔබතුමන්ලානේ මේකේ ප්‍රායෝගික අත්විඳින්නේ. ඔව්. මොකද්ද අදහස? ඔබතුමාගේලාගේ මොකද්ද මේකට මේ විසඳුම කියලා. මේ ජනාධිපතිතුමනේ මුළු රක්ෂිතේම වට කරලා පුරා විද්‍යා මායින් වලට දැල් ලැටක් ගහන්න ඕනේ. එහෙම නැතුව මේ මුව කොහොමවත් නවත්තන්න බෑ. මස් ප්‍රශ්නයක් නම් මොන ජීවිකෙන් එනවා ටක් ගාලා. හැබැයි කුඹුර කාලා නම් එන්නේ නැහැ. ඒ කියන එකට ප්‍රශ්නෙට විසඳුමක් වෙනවද ඔය වැටක් ගැහුවාම? එහෙම ජනාධිපතිතුමනි. පළාත් ආණ්ඩුකාරතුමා මහීපාල හේරත්මැතිතුමා පිළිතුරක් ලබා දෙන අය වෙනුවෙන් මම ඒ වැඩ සකස් කර දෙන්න මම පොරොන්දු වෙනවා ඒක මම බාර ගන්න. හරි ජනාධිපතිතුමනි දිස්ත්‍රික්කේ පාසල් 17ක් තියෙනවා උසස් අපොස උසස් පෙළ තිබිලා දැන් ඒක අයින් කරලා. ඒ වගේ පාසල් 17ක් තියෙනවා දිස්ත්‍රික්කේ ගරු ජනාධිපතිතුමනි. වැහිලා තියෙනද පාසල් 17ක්? සමහර මේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම නිසා ජනප්‍රිය පාසලට ඇදීලා මේ ප්‍රවණතාවයක් තියෙන දරුවන් මේ ළමයි ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීම නිසා තමයි මේ තත්ත්වයක් වෙලා තියෙන්නේ සර්. සස්පෙල්ල සඳහා. එහෙමද වෙලා තියෙන්නේ? ගරු ජනාධිපතිතුමනේ කෙසේ හෝ වේවා ගුරුවරුන්ගේ අඩුව කිය කියා හැමදාම ගුරුවරුත් පඹේ වගේ පහුගිය අවුරුදු පහ තුලම ක්‍රියාත්මක වුණේ. ළමයින්ට උගන්වන්නේ ටියුෂන් එක පස්සේ ගියා. එහිඳ ගරු ජනාධිපතිතුමනේ මේකට කඩිනම් වැඩපිළිවෙලක් ගෙනල්ලා මොකක් හරි ක්‍රියාත්මක වෙලා මේ පාසල් 17 පිළිබඳව කඩිනම් අවධානයක් යොමු කරන්න. ඒක මං පෞගලික හොයලා බලලා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා සර්. මේ වතුර බිල එනකොට ප්‍රමාද වෙලා එන්නේ ගුවත් එකට තියෙන 20යි නම් ඒක ඩබල් කරලා එනවා ජනාධිපතිතුමනි. මාස දෙකකින් පස්සේ තමයි වතුර බිල එන්නේ. ඒ එනකොට අර වැඩි වෙන ප්‍රමාණය ඔක්කොම හදලා එනවා. ඔබතුමාගේ විතරක් නෙමෙයි ඔය වගේ පවුල් 50ක විතර ගැටලුවක් ඇති වෙලා තිබුණා. කොරෝනා කාලේ හින්දා අපේ මීටර් රීඩර්ස්ලාට
යන්න බැරිකම තිබුණා. දෙවෙනි කාරණාව අපේ මීටර් රීඩර් කෙනෙක් විශාල වැරද්දක් කරලා තිබුණා. අපි මේ මීටර් රීඩර් වලට අයින් කරලා දැන් දඬුවම් කරලා තියෙන්නේ. දැන් ඒක මේගොල්ලන්ගේ සහනයක් දෙනවද ඒක? ඔව් සර් ඒක අපි ඇඩ්ජස්ට් කරලා ඇඩ්ජස්ට් කරලා මේ අපි මේ මේ සහනය ඔබතුමාලාට ලබා දෙනවා. කොරෝනාවට ගොදුරු වුණු තවත් 715 දෙනෙක් අද දවසේ අපේ රටෙන් හමු වෙලා තියෙනවා. ප්‍රදේශ ගණනාවකට කොරෝනා දෙවන රැල්ලේ බලපෑම තවමත් තදින්ම එල්ල වෙලායි තියෙන්නේ. ඒ වගේම තමයි කොරෝනා වලට ගොදුරු වෙලා හිටපු තවත් 487 දෙනෙක් පූර්ණ සුවය ලබලා රෝහල් වලින් අද පිට වෙලා යති. තවත් අයකු කොරෝනාවට පිළිබුණා. අද දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතින් 715 දෙනාද සමගින් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 52309ක් ඉන් 7308 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 641ක් කොරෝනා රෝගීන් 487 දෙනෙකු අද දිනේ පූර්ණ සුවය ලැබීමත් සමග මෙදක්වා මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 44746ක් දක්වා ඉහළ ගියා. අද දිනේ තවත් එක් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර එසේ මියගොස් ඇත්තේ ඇතුල්කොට්ටේ පදිංචි 82 වැනි කාන්තාවක්. ඒ සමගින් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 256ක් දක්වා ඉහළ ගියා. එම මරණ අතුරින් 163 දෙනෙකුම පිරිමි පුද්ගලින් වන අතර 93 දෙනෙකු කාන්තාවන් වනවා. කොරෝනා මරණ වැඩි වශයෙන් සිදු වී ඇති වයස් කාණ්ඩය ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 61ත් 75ත් අතර කාණ්ඩයයි. එහි ප්‍රතිශතය 36ක්. 28ක්ම වයස අවුරුදු 76ත් 90ත් අතර කාණ්ඩයේ පසුවනවා. මියගිය අය අතුරින් 24ක් අයත් වන්නේ වයස අවුරුදු 46ත් 60ත් අතර කාණ්ඩයටයි. මියගිය අය අතුරින් 8ක් වයස අවුරුදු 31ත් 45ත් අතර කාණ්ඩයට අයත් වන අතර 2ක් අයත් වන්නේ වයස අවුරුදු 90ට වැඩි කාණ්ඩයටයි. වයස අවුරුදු 15ට අඩු කාණ්ඩයේ 1% මරණ ප්‍රතිශතයක්ද වයස අවුරුදු 16ත් 30ත් අතර කාණ්ඩයේ කොරෝනා මරණ ප්‍රතිශතය 1% ලෙසද වාර්තා වනවා. ජනගහනය මිලියනයකට වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව සැලකීමේදී ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන 2366ක්, ඉන්දියාවේ එම සංඛ්‍යාව 7573ක් වන අතර සිංගප්පූරුවේ 10062ක් වනවා. ජනගහනය මිලියනයකට සිදු වූ කොරෝනා මරණ පිළිබඳ සැලකීමේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 11ක්, ඉන්දියාවෙන් 109ක් සහ ඕස්ට්‍රේලියාවේ 36ක් ලෙස මරණ වාර්තා වී තිබෙනවා. කොරෝනා මරණ අනුපාතය සංසන්දනය කිරීමේදී එක්සත් රාජධානිය 2.63% ප්‍රතිශතයක්ද, බ්‍රසීලය 2.48% ප්‍රතිශතයක්ද, රුසියාව 1.84% ප්‍රතිශතයක්ද පෙන්නුම් කර තිබෙනවා. ඇමරිකාවෙන් එම ප්‍රතිශතය 1.67% ලෙස වාර්තා වෙද්දී ඉන්දියාවෙන් 1.44% හා ශ්‍රී ලංකාවෙන් 0.49% ප්‍රතිශතයක් වාර්තා වී ඇති බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. කොවිඩ් ආසාදිතින් සුවවීමේ අනුපාතය සංසන්දනය කිරීමේදී ඉන්දියාවෙන් 96.55% ප්‍රතිශතයක් හා බ්‍රසීලයෙන් 87.7% ප්‍රතිශතයක් පෙන්නුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙහිදී අත්කරගෙන ඇති ප්‍රගතිය 85.78%, රුසියාව 82.86% හා ඇමරිකාව 59.04% ප්‍රතිශතයක් පෙන්නුම් කරද්දී එක්සත් රාජධානියේ කොවිඩ් ආසාදිතින් සුවවීමේ අනුපාතය සඳහන් වන්නේ 45.35% ලෙසින්. ඉගෙන ගන්න විදිහට රැකියා දෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕන නිසා විශ්වවිද්‍යාල කොමිෂන් සභා පනත සංශෝධනය කරනවා කියලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කියනවා. විශේෂ වැඩමුළුවකට සම්බන්ධ වෙමින් තමයි ඇමතිවරයා මේ ගැන අදහස් පළ කළේ. ඉගෙනුමට අරමුණක් වෘත්තීය මම්පෙතක් යන තේමාව යටතේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් මේ වැඩමුළුව කළුතර දී පැවැත්ුණා. ජාත්‍යන්තර වෙළඳපොලේ විශාල රැකිරක්ෂා අවස්ථා තියෙනවා පුහුණු වෙච්ච හෙදියන්. දැන් අපේ ආයතනවල හෙදියන්ට ඩිප්ලෝමා එකක් ලබා ගන්න පුළුවන්, උපාධියක් ලබා ගන්න බැහැ. උපාධිය ලබා ගන්න පුළුවන් වුණා පරිදි පනත සංශෝධනය කරලා ඒක හදිස්සිය සංශෝධනයක් හැටියට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න නුදුරු අනාගතයේ මම අදහස් කරනවා. අද අපේ ජීවිතයේ ව්‍යාකූලයි සංකීර්ණයි ආතතිය අඩුම ළමා වයසේ. හැබැයි ළමා වයසේ පවා
විනෝද වෙන්න අපේ දරුවන්ට අපි ඉඩ දෙන්න එතනටත් අපි ආතිතය එකතු කරන අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපි හදන්නේ රෝබෝ කෙනෙක් බිහි කරන්නේ අපි මේ පෙරපාසල්වල කරන්නේ මේ වදය හදන එක නෙමෙයි මේ පැණි දාන මේ පැණි දාන්න ඉස්සෙල්ලා මේ වදය හදන්න ඕනේ මේ මේ වදය කියන්නේ ඒ දරුවාගේ මනස युगते दस महायोधय अभी आहलती है मे अतर हिटपू शक्ति संपन्नम के तमाय नंदी मित्र के लिए युद्ध दिनवट पे नंदी मित्र तमन के ए शक्ति योधवला उपन कंपिंग प्रदेश बहुदेवल करलती है अदापि उरुमय स्वागने अन्ने ए गम प्रदेश අපේ වාරි කර්මාන්තයේ විශ්මිත නිර්මාණ තවමත් අපිට දැක් ගන්න පුළුවන්. බොහෝ වැව් නිර්මාණය කරලා තියෙන්නේ අපටම ආවේණික වුණ තාක්ෂණීය උපයෝගී කරගනිමින්. වැව් බෙන්ද රාජ්‍ය එහෙම නැත්නම් රජරට පුරවරයේ වැව් රසක් නිර්මාණය වෙලා ඒ වැව් වල අවසන් අධිර ක්‍රියාවට නැඟුණේ වැව් නිමාවේ. අතීතයේ වැව් නිමාව විදිහට හඳුන්වපු ප්‍රදේශය වර්තමානයේ හඳුන්වන්නේ වැව් නියාව යන නමින්. පාලි භාෂාවේ එරු යන වචනයෙන් හඳුන්වා ඇත්තේ තඹ යන්නයි තඹ කර්මාන්ත පුරය පිහිටි පෙදෙස ඒරු පතාන ලෙස පසුව හඳුන්වා තිබෙනවා නන්දි මිත්‍ර යෝධයාගේ නිජ භූමිය වූ ප්‍රාචීන ඛණ්ඩ රාජ්‍යයේ පිහිටි ඒරු පතාන වැව ගල් පර්වතයක් මිද සැකසූ ස්වභාවික සරෝවකෙන් සමන්විතයි දුටු ගැමුණු යුගයේ ඉදිකල මෙම වැවේ දැකගත හැකි ආකාරයේ තවත් සරෝවක් පිහිටා තිබෙන්නේ සොරබොර වැවෙහි පමණයි වැවට ඉහලින් පිහිටි කඳු වැටියේ විශාල ගල් ලෙනක් පිහිටා තිබෙනවා අතීතයේ භික්ෂුන් වහන්සේ දහස් නමක් පමණ වැඩ සිටි මේ විහාරයේ දොරටුව දක්වා ඒරු පතාන වැවේ ජලය පැමිණෙන ආකාරයෙන් එය නිර්මාණය කර තිබූ බව ලෙන් ලිපිවල සඳහන් රෝහිණී තිරණිය විසින් සිව් දෙසින් වැඩම කරන මහා සංඝරත්නය වෙත මෙම විහාරය පූජා කළ බවද ශිලා ලිපිවල දැක්වෙනවා මෙම වැවට යාබද ප්‍රදේශයේ පිහිටි මහා කච්චකොඩිය රාජමහා විහාරය අතීතයේදී හැඳින්වුවේ තිත්ත වැල්කඩ විහාරය නමින් කඳු වැටියකට සහ විශාල වැවකට මායිම පිහිටි මෙම පුණ්‍ය භූමිය අක්කර 10ක පමණ රමණීය බිම්පදෙසක විහිදී පවතිනවා මහින්දා ගමනේ සිදු වූ අවදියේ ආරාම කලාවට අයත් ලෙන් 23ක් පිහිටි මෙම පුදබිම් ප්‍රදේශය අතීතේ කඩතේද ගම ලෙස හැඳින්වූ බව පුරාවිද්‍යා සාක්ෂිවල දැක්වෙනවා කටාරම් ලිපි පැරණි ආකාශ චෛත්‍ය කිරිවිහෙර විහාර මන්දිරය ආදී බොහෝ උරුමයන් මේ පුදබිමේ දැකගත හැකි ක්‍රිස්තු පූර්ව 1150 පමණ කාලේ අපේ විහාරස්ථානය දියුණු බිහුණු කරලා තිබෙන්නේ එවකට මේ පැත්තේ උප්පත්තිය ලබාපු නන්දිමිත්‍ර යෝධයා පිළිබඳව ඓතිහාසික තොරතුරු මහවංශේ 23 වන පරිච්ඡේදයේ සඳහන් වෙලා තිබෙනවා. ඒරුපතාන කිඹුලාගල නානි රාණවිය යන ප්‍රදේශ ඒකාබද්ධ කරගත් පුදබිම් කලාපයක් වූ මෙම ප්‍රදේශයේ බොහෝ සිද්ධාස්ථාන නිදන් හොරුන් විසින් කඩා බිඳ දමා ඇත්තේ සිත් පිත් නැති මිනිසුන් ලෙසයි. මේ කිඹුලාගල මේ ඒරුපතාන වැව ගාවින්දම් මේ එතන බෝගස්සවට යනකම් මේ තියෙන පුරාවිද්‍යා කලාපයක් මේ පුරාවිද්‍යා කලාපයේ දැනට අපි හඳුනගෙන තියෙන ලෙන් 60ක් ඒ ලෙන් 60 තුල තියෙනවා බ්‍රාහ්මී අක්ෂර තියෙනවා පුරාණ සෙල්ලිපි තියෙනවා කටාරම් තියෙනවා ඉතින් ඒ සියල්ලම පුරාවිද්‍යා වටිනාකම් තියෙන දේවල් ඒරු පතාණෙන් උතුරු දිශාවට වූ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් බොහෝ සිද්ධාස්ථානවල නටබුන් ඇතත් එම ප්‍රදේශයට ළඟාවීම ඉතා අපහසු කාර්යයක්. විනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ඓතිහාසික උරුමයන් මහ පොළවට වැළලී යාමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම අද දවසේ අප සැමගේ වගකීම බව මෙහිදී සිහිපත් කර දෙන්නට කැමැත්තෙමු. පවත්න තත්වය සැලකිල්ලට ගනිමින් බස් හිමියන්ට ලීසින් සම්බන්ධයෙන් සහන කිහිපයක් ලබා දෙන්න රජය කටයුතු කළා.
එත් ඇතම් ලීසින් සමාගම් රජයේ උපදෙස් කඩ කරමින් කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න පසුබට වෙන්නේ නැහැ කියලා දිරුම් අමුණුකම රාජ්‍ය මාත්‍යවරයා අද ප්‍රකාශ කළා. බස් සංගම් කිහිපයක සමාජිකයන් සහ රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුකම මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. බසීමයන් මූණ පාසෙන්න ගැටළු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරෙනු අතර අනිත් අතිනේ ජනාධිපති ලේකම්වරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය වුණා. රජය දීපු ලීසින් සහන රජ උපදෙස් දීපු ආකාරයට නැතුව ඒවා වෙනත් ආකාරයකට ක්‍රියාත්මක කරනවායි කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. සමහරක් ලීසින් කම්පැනි විසින් යනවා අපි සඳුදා දිනේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්තුමා කැදවයි ලීසින් සමාගම් එක්ක ජනාධිපතිතුමා සහ රජ උපදෙස් දීපු ආකාරයට ක්‍රියාත්මක නොකර වෙනත් ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න බැරි වෙන ආකාරයට අපි උපදෙස් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම NTC එකෙන් මේ කියන log සටහන්පත් සහ දඩ මුදල් පිළිබඳව සහන දීලා තිබුණත් සමහරක් පළාත් සභාවල ඒ සහන දීලා නැහැ. මාර්ගස්තු මගී ප්‍රවාහන අධිකාරුල් ඊයනුව අපි සාකච්ඡා කෙරුවා බදාද දින. අපි සභාපතිතුමන්ලා කැඳවලා එයාට උපදෙස් දෙනවා කොරෝනා වසංගතයේ තද බල ලෙස බලපා නොවැම්බර් දෙසැම්බර් කාල සීමාවල ඒ අය කිරීම දාදී ගමනාගමන කොමිසමෙන් කරන්නේ නැහැ. එහෙමනම් ඒ ආකාරයටම පළාත් සභාවලිමුත් මේක කළ හැකි ක්‍රමයක් අපි සකස් කරන්න ඕනේ. මෙතර ලැබෙන සඳා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ බස් වර්ජනය తాවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මෙම සාකච්ඡාවෙන් අනතුරුව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා. රජයේ විසින් ලබා දුන් ඒ සහන ඇතම් කණ්ඩායම් වලට ලැබුණා. නමුත් බහුතර බස් රථ 16000කට මේ ලැබුණ නැහැ කියලා තමයි අපි ආමාත්‍යතුමාට දැනුම් දුන්නේ. එතකොට අපි දැනුම් දීලා තුණා නිත්‍යානුකූල විදිහට මේ 18 වෙනිදා මධ්‍යම රාත්‍රියේ බස් ධාවනයෙන් ඉවත් වෙනවා කියලා. 18 වෙනිදා තියෙන ගැටලුවට ආමාත්‍යතුමා විශේෂයෙන් ඉල්ලීමක් කරා ලබන සතියේ තුමා සඳුදා දිනේදී ලීසින් තියෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ සාකච්ඡාව කරලා ඒ සහනය ලබා දෙනවා බවට දුණා. ඒ වගේම පළාත් සභාවල තියෙන ගැටලුව බදාදා වෙනකොට විසඳන්න අපිට සහනය ලබා දෙනවා කියලා දැනුම් දුන්නා. ඒ නිසා අපි සංගම් විදියට තීරණයක් ගත්තා. වැඩ වර්ජණය 18 වෙනිදා අපි කරන්නේ නැහැ. සොඳුරු මිනිසුන් ගැන මතක අවදි කරන අමතක නැති මතක විශේෂාංගය දැන්. මුහුදුපුත්තු වේදිකා නාට්‍ය තුලින් මෙරට වේදිකාව තරණය කරන මේ ප්‍රවීණ රංගන ශිල්පියා සත් සමුද්‍ර නම් වූ සිනමා නිර්මාණයෙන් අපේ රටේ සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ හදවත් සොරා ගන්නවා. එක්තරා කාලයකදී දේශපාලනය නිසාම බැටකන මේ පුද්ගලයා සැබෑවටම අති දක්ෂ රංගන ශිල්පියෙක්. අමතක නැති මතක තුලින් අද අපි හොයාගෙන යන්නේ ඔහුගේ ජීවිත කතාව. ඔහු නමින් සිරිල් වික්‍රමගේ එක්දහස් නවසිය තිස් දෙක වසරේ ජනවාරි 26 වනදා කුරුණෑගලදී උපත ලැබූ සිරිල් වික්‍රමකේ නම් වූ මේ සුදුරු මිනිසා මෙරට වේදිකාව තිරනාට්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍රයන් තුලෙම මෙතරම් දස්කම්පාවියයි එදා කිසිවෙකුත් සිතන්නට නැතුව ඇති. නමුත් පාසල් අධ්‍යාපනය නිමා කළ සිරිල් වික්‍රමසිංහයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ගුරුවරයෙකු ලෙස තම රාජකාරී ගමන ආරම්භ කළා. පසුව රැකියාව වෙනුවෙන් කොළඹ වෙස්ලි විද්‍යාලය වෙත එන මොහුට එවක කලාලොවේ දැවැන්තයන් හමුවන්නේ තමන්ගේ අනාගතය පිළිබඳව රන් සලකුණු පහළ කරමින්. ගුණසේන ගලප්පති මහතාගේ මුහුදුපුත්තු වේදිකා නාට්‍ය තුලින් මෙරට සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගන්නා මේ සුඳුරු රංගන ශිල්පියා දේවතා එළිය කුවේණි තවත් උදෑසනක් එළුව ගිහින් මෙලව ආවා සහ පබාවතී වැනි වේදිකා නාට්‍ය රසකට සොකීය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. 1965 දී හඳපාන චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙමින් වේදිකාවෙන් සිනමාවට ගොඩ වූ සිරිල් වික්‍රමගේ මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගන්නේ සත් සමුදුර චිත්‍රපටය තුළ දැක්වූ රංගන කෞශල්‍යද සමගයි. මුහුදුපුත්තු ආශ්‍රයෙන් තමයි සිරිගුණසිංහ ඔය සත් සමුදුර පිටපත ලියුවේ. මම හිතන්නේ මගේ සිනමා ගමනේ මුල උතන.
බඹරු ඇවිත් එයා දැන් ලොකු ළමෙක් සුද්දිලාගේ කතාව ඇතුළු චිත්‍රපට 30කට පමණ රංගනයෙන් එක් වූ මේ රංගන ශිල්පියා තිරනාට්‍ය රසකටද සිය රංගන දායකත්වය ලබා දුන්නා මම කැමති අතුන් සත් සම්බුතුතාව මම කැමතිව ඊළඟට මම කැමති මේ සුද්දිලා කතාව චරිතයට මම කැමති ඇතන් ජෝ අබේක්‍රෝ අනිවාර්යයෙන්ම කියෙවිදී අති දක්ෂ අති දක්ෂ රංගන ශිල්පී බොහොම ප්‍රසන්න පුද්ගලයා තමයි කලම් සූර්ය මම නම් හැමෝම ඔහුට කැමති බොහොම ප්‍රසන්නයි ඔහු හදලක වලව මම කැමති මේ නාට්‍ය ඉගරාපුවා මේ චරිත සමහර කැමති ඊළඟ කාන්තිකද හැබැයි මම කරපු හැම චරිතයකට මම මම කැමති මම බැඳීමක් තියෙනවා ලාංකේය සිනමාවේ දැවැන්තයෙකු ලෙස සැලකෙන විජය කුමාරණතුංගයන් සමග සමීප ඇසුරක් පැවැත්වූ සිරිල් වික්‍රමගේ විජයගේ ඉතිහාසය පිළිබඳවද මෙලෙස තම හඬ අවදි කළා. විජය කියන්නේ බොහොම ජනප්‍රිය පුද්ගලයෙක්. එයා බලම ඕන කෙනෙක් වශී වෙනවා. එයා කතාවට වේදිකා ගන්න දක්ෂ කතිකේ. දැන් මේක තමයි හේතු වුණේ විජය ගාතනට. ඒගේ නැගිලා හිටියේ ඒ ජනතාවට පෙරමුණ විජේ තර්ජනයක් වුණා. එයා හිතුවේ නෑ එයාට වෙඩිතියයි කියලා කවුරුත්. මං කිව්වා විජේ තනියම යන්න එපා. අනේ පළයන් බං මට වෙඩි දෙන්න මට කවුද වෙඩි දෙන්නේ. මං කිව්වා ජේවීපී තර්ජන තියෙනවා. ඔයා තනියම යන්න ආරක්ෂාවක් ගන්න. අනේ අනේ මේක මට මොන අරමකට වුණාද. හලු මගේ මූණ බල කවුද මං වෙඩි තියන්නේ. ඒක කිව්වා. අදවන විට ජීවන ගමනේ 88 වන විය පසු කරමින් සිටින මේ සොඳුරු රංගන ශිල්පියා කලාපුර නිවාස සංකීර්ණයේ තමන්ටම වෙන් වූ කැදැල්ල තුළ ජීවිතය ගත කරමින් සිටිනවා මෙරට කලාවට දශක ගණනාවක් තිස්සේ මහඟු මෙහෙවරක් ඉටු කළ සිරිල් වික්‍රමගේ නම් වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාණෙනි ස්වාධීන රූපවාහිනියේ ගෞරවය අප ඔබට මෙලෙස පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනි මාධ්‍යචාලය හා බෙදහස් කලා සන්ධානය දෙපන්දවම සූදානමින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අවුරුදු 4යි. ඉතා අඩුම කාලයකදී වැඩිම ප්‍රතිඵල ලබාගත් දේශපාලන පක්ෂය විදියට පොදු ජන පෙරමුණ දැනටමත් ඉතිහාසයට එක් වෙලා හමාරයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට වසර 4ක් සපිරීම වෙනුවෙන් සිව්දෙස්ස සුරකි සිව්වසර යන තේමා කරගත් පක්ෂයේ විවිධ සංවිධානවල හමුවීම් මේ දිනවල පැවැත්වෙනවා. යනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළොන්නාව මැතිවරණ කොට්ටාශයේ තරුණ පෙරමුණේ හමුව අද පැවැතුණා. මෙම පක්ෂයේ කුරුණාව ප්‍රධාන සංගීතායක අජිත් සුබසිංහ මහතා සංගීතන කළ මෙම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ලේකම් අජිත් නාරගල අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පිරිස් මහතාගේ මාතලේකම් බුද්ධික වික්‍රමාදර්ය යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිබඩ මැතිවරණ කොට්ටාශයේ තරුණ සමුළුව අද පැවැතුනේ ආසන සංගීතායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුව මෙම වැඩමුළුව පැවැතුණා. බලපිටිය මැතිවරණ කොට්ටාශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා සම්මේලනයේ පැවැතුනේ හිටපු පළාත් සභා මන්ත්‍රී චන්නශ්‍රී සාලිය මිඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. ගෙවිච්ච පැය කිහිපයේදී රටේ තැන් කිහිපයකම සිද්ධීන් කිහිපයක්ම වාර්තා වෙලා තියෙනවා. සොරකම් කිරීම මගේම අනුතුරු කිහිපයකුත් වෙච්ච පැය කිහිපයක් තමයි ඒ විදිහට ගෙවිලා ගියේ. ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදී රුපියල් කෝටි 4ක් වටිනා මුදල් සහ රන් බාණ්ඩ කොල්ල කැමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පහක් පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනික මුදල් සහ රන් බාණ්ඩ කොල්ල කැම සිදු වූයේ ඊයේ පසුරුවේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු සේවකින්ට ගිනි අවි පෙන්වා බියගන්වා රුපියල් කෝටි 4කට අධික රන් බාණ්ඩ හා මුදල් කොල්ලකා තිබුණා. මදුල්ල කයිලගොඩ පන්සල පාරේ අතුරු මාර්ගයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් පාසල් දරුවෙකු තුවාල ලැබුවා. මේ දරුවා අනතුරට ලක්වන ආකාරය අසල නිවසක සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා. කෙසල්ගමු ඔය තිබූ නාතුනුන පුද්ගල මලසිරුරක් නෝඩ් පොලිසිය සොයාගත්තා. ඒ ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුවයි ගොඩ ගන්නා විටත් සිරුරට දැඩිසේ හානි සිදුව තිබුණා.
නිදන් හැරීමට උපයෝගී කරගන්නා ස්කෑන යන්ත්‍රයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කැබිතිකොල්ලෑ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර බලකාය සමත් වුණා. ඒ එම බලකායට ලැබුණු බුද්ධිතරතුරකට අනුවයි සැකකරුවන් සහ ඔවුන් පැමිණි මෝටර රථයේද ස්කෑන යන්ත්‍රයේද වැඩිදුර පරීක්ෂණ සඳහා කැබිතිකොල්ලෑව පොලිසිය වෙත බාර දීමට කටයුතු කෙරුණේ. යුගන්තේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් හින්දා සමගි ජනබලවේගය කලබලයට පත් වුණා. ඒකට හේතුව වගේම මේ සතියේ දේශපාලන ලෝකයේ ඔබ නොදන්න තොරතුරු බොහොමයක් ප්ලැට්ෆෝම් වලින්. පෞගේ සතියේ දේශපාලන ලෝකයේ හිතපු නැති ගොඩාක් දේවල් සිද්ධ වුණා වුමා. ඒවෙන් ටිකක් අද ප්ලැට්ෆෝම් එකේ. ගෙසතියේ ලාතුගල තිබ්බ ජනහමුවකදී ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයක් සමගි ජනබලවේගයේ ලොකු මාතෘකාවක් වුණා වුමා. මොදරිගා පාර්ලිමේන්තුවේදී හරින් මන්ත්‍රීතුමා කතා කරන විදිහ ගැන තමයි ජනාධිපතිතුමා මේ විදිහට තදින් කතා කරලා තියෙන්නේ. මේ ප්‍රකාශයට ටිකක් විතර නෙමෙයි හොඳටම කලබල වෙච්ච විපක්ෂයේ මන්ත්‍රීවරු මැදියම් රාත්‍රියේදීත් මේ ගැන සාකච්ඡා කරා කියලා තමයි ආරංචි. මේ කතාබහට සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම් බණ්ඩාර, රාජිත සේනාරත්න වගේම කබීර් හෂිමුත් එකතු වෙලා තියෙනවා. කොහොමුණත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අන්තිමට කියලා තියෙන්නේ හරින්ගේ මයිල් ගහකටවත් කිසිම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. මේ ඔක්කොම අහගෙන හරින් මන්ත්‍රීතුමා නිකන් හිටියේ නැහැ මදුනික උපදෙසුත් ලැබෙන්නේ නැතිනේ. ඒක නිසා පොලිස් ආරක්ෂාවත් ඉල්ලලා තියෙනවා. මේ කතාව කරලියට එද්දිම නාමල් රාජපක්ෂ ඇමතිතුමා කියලා තියෙන්නේ හරින්ට නම් පොලිස් ආරක්ෂාව දෙන්න ඕනෙමයි කියලා උමා. මොකද හරින්ට ලොකුම විරෝධය තියෙන්නේ ආණ්ඩුවෙන් නෙමෙයි එයාගේ පක්ෂය ඇතුළෙන්මයි. ඒකෙන් හින්දා ජනාධිපතිතුමා පිටින් දාලා මොකක් හරි දෙයක් කරන්නත් බැරි කමක් නැහැ කියලා නාමල් ඇමතිතුමා අනතුරුකුත් අඟවලා තියෙනවා. ඊට පස්සේ කරලියේ උණුසුම් මුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට බරපතල වැඩ සහිතව වසර 4ක් සිරදඬුවම් ලැබුණු ප්‍රවෘත්තියත් එක්කම මම එක මොහොතක්වත් කිසි කෙනෙක්ව තනි කරන්නේ නැහැ. එතුමා වෙනුවෙන් කරන්න ඕනේ හැම දෙයක්ම මම නීත්‍යානුකූලව කරනවා. රංජන් වෙනුවෙන් සජිත් ඉදිරිපත් වුණා. රංජන්ට නාම යෝජනාවක් දුන්නේ නැති සමහර බංකොලොත් අය රංජන් හිරේ ගියපු එකෙන් ලකුණු දා ගන්න හදන්නේ. එහෙම කියලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනේ. ඒ මොහොතේ අශෝක අබේසිංහ කියලා දිනවර වෙබ් එකක දාලා තිබ්බ රංජන් කෝල් කරලා කිව්වා කියලා එයා එනකන් එජාපේට සටන අතාරින්න එපා කියලා. තුෂාර ඉඳුනේ එහෙම කියද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් කියලා තියෙන්නේ කෑලි තුනකට කැඩිලා ඉන්න කුජීත සෙට් එකක් ප්ලෑන්ට් කරන ජෝක් නේ මේවා කියලා. හැබැයි මන්ත්‍රිකා ඒකට නම් එවෙලේ කට්ටියම hina වුණාලු. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ ටිකක් එකතු වෙලා තියෙනවා හැබැයි වෙනමම වැඩකට. හැබැයි මතුනිකා මේ වැඩේට රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන පාර්ශවයේ කට්ටිය එකතු වෙලා නැහැ කියලා තමයි ආරංචිය. රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග මේ අය තමයි මේ වැඩේ ලීඩ් කරලා තියෙන්නේ. මේ අය කතරගමදී අධිෂ්ඨාන පූජාවක් කරලා තියෙනවා. රට කොරෝනාවෙන් නිදහස් වෙලා පක්ෂ ශක්තිමත් වෙන්න කියලා තමයි ඒක පවත්වලා තියෙන්නේ. හැබැයි මේකේ පිටිපස්සේ වෙනමම දේශපාලන කතාවක් තියෙනවා කියලා තමයි උමා ආරංචි. පාටලි 43 කණ්ඩායම හදද්දී නවීන්ලා, රවිලා, අර්ජුනලා එකතු වෙලා වෙනමම කණ්ඩායමක් හදන ලකුණු තමයි මේ පහළ වෙන්නේ කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. දියවන්නවට කොරෝනා පැතුරුනේ දයාසිරි ඇමතිතුමා පොසිටිව් වෙනවත් එක්ක. හැබැයි ඊට පස්සේ තමත් මැති ඇමතිවරු කිහිප දෙනෙක්ටම කොරෝනා පොසිටිව් වුණා. ඒ නිසාම උමා කැබිනට් රැස්වීම තියලා තියෙන්නේ ඔන්ලයින්. සමහර ඇමතිවරු ලැප් එකෙන් ඔන්ලයින් නෙද්දි සමහර ඇමතිවරු ඔන්ලයින් ඇවිල්ලා තියෙන්නේ මොබයිල් ෆෝන් එකේ. එතනදී අපූර්ව සිදුවීම් කිහිපයක්ම සිද්ධ වුණා කියලා තමයි මදුනිකා ආරංචිය. මුලින්ම සාකච්ඡාවට අරගෙන තියෙන්නේ ඩලස් ඇමතිතුමාගේ අමාත්‍යාංශ කැබිනට් පත්‍රිකාවක්. ජනාධිපතිතුමා අහනවා ලොකෝ ඇමතිතුමා ඉන්නව නේද කියලා. කොයිතුමා පෙන්නේ නලලනේ පෙන්නේ එහෙම කියලා තියෙන්නේ විමල් වීරවංශ ඇමතිතුමා. අනේ සමා වෙන්න මම මේ මොබයිල් ෆෝන් එකකින් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා තමයි එහෙම පෙන්නේ ඩලස් ඇමතිතුමා එහෙම කිව්වලු. කොහොම හරි සෙටින්ග්ස් හදාගෙන අමාරුවෙන් ආපහු ඔන්ලයින් ආපු ඩලස් ඇමතිතුමා අහනවලු දැන් හරිද කියලා. හරි හරි හැබැයි මූණ නම් විජේ වීර අල්ලගත්ත කාලේ වගේ කියලා විමල් වීරවංශ ඇමතිතුමා කියද්දි ඔන්ලයින් සාකච්ඡාවට ඇවිල්ලා හිටපු හැමෝම ඇමතිවරු hina වුණාලු. සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විනාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.